අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන ප්‍රථමින් අවධානය පුවත් සිරස්තල වෙත මෙරට විසිවන කොරෝනා මරණය වාර්තා වේ ඒ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 7000ට ආසන්න වේ නිරෝධායන ඇඳිරි නීතියට පෙර බස්නාහිර පළාතින් පිට වූ පුද්ගලින් සිටින ස්ථානයේම දින 14ක් නිරෝධායනයට ඩියෝච්ච පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කරයි ඇඳිරි නීතිය නොතකා රුගත කිරීමවල නිරත වූ ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඇතුළු රංගන ශිල්පීන් 24ක් බණ්ඩාරවිලදී නිරෝධායනයට කොරෝනා වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග බෙල්ජියම හෙට සිට සතියක කාලයක් පසා දමයි දැනවදානිය දේශීය පුවත් වෙත මෙරට විසිවන කොරෝනා මරණය අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වුණා මෙලෙස මියගොස් සත්තේ 54 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මේ අතර අද පෙරවරුව වන විට මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 7000 සීමාවට ආසන්න වී තිබෙනවා मिरट विसिवन कोरोना मरणय अद उदासन वार्ता वन मेलस जीविताक्षित पत्वे कोलंब जातिक रोहले प्रतिकार लबमीन सिटी पनस हतर हेवरदी कांतावाक एय कोलंब दुलह प्रदेशी पदिंची कांतावाक बावाई सौख्यांश प्रकाश कले පසුගිය 29 දින අදාළ කාන්තාව ජාතික රෝහලට ඇතුළත් වී ඇති අතර ඇය නිදන්ගත රෝගවලින් පෙළී ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. අදාළ කාන්තාව ඊයේ දින මියගොස් ඇති අතර ඉන් අනතුරුව සිදු කළ PCR පරීක්ෂණ වාර්තාවට අනුව ඇය කොවිඩ් රෝගියෙකු ලෙසට තහවුරු වී තිබුණා. ශ්‍රී ලංකා ජාතික රෝහලට ඔක්තෝබර් 29 වෙනිදා ඇතුළත් කරන ලද අවුරුදු 54ක් වයස ඇති කොළඹ 12 ප්‍රදේශයේ ජීවත් වන කාන්තාවක් ඊයේ දවස තුළ මියගොස් තිබෙනවා. ඇගේ PCR පරීක්ෂණයකින් ඇයට COVID-19 රෝගය ආසාදනීය වී ඇති බවට වාර්තා වෙනවා. ඇය රෝහලට ඇතුළත් කර තිබුණේ දියවැඩියා රෝගය ඉතාමත් උත්සන්න වීම නිසා වමනය සහ උදරයේ වේදනාවක් සමගයි මෙය අපේ රටේ විසිවන COVID-19 මරණීය විදියට වාර්තා වෙනවා. ඊයේ දිනේදී මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව 633ක්. ඔවුන් සියලු දෙනා දේශීයව හඳුනාගත් පුත්කලීන් වනවා. ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුර අද උදැසන වන විට 6946ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 10424ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව වෛරස ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙන පුත්කලීන්ගේ සංඛ්‍යාවද මෙවන විට 6000 සීමාව ඉක්මවා ගියා. වෛරස ආසාදනය වීම හේතුවෙන් මෙවැනි විට රෝහල්ගතව පුත්කලීන් 6123 දෙනෙකු ප්‍රතිකාර ලැබෙනවා. හංවැල්ල වලව්වත්ත ප්‍රදේශයේ සහ කළුවක්ගල සුදුවැල්ල ප්‍රදේශයෙන් පුත්කලීන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතින් ලෙස ඊයේ දිනේ හඳුනාගෙන තිබුණා. එම පුත්කලීන් දෙදෙනාම පැලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ ආශ්‍රිතින් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. එමෙන්ම හංවැල්ල මාචර සෞඛ්‍ය පරීක්ෂක කොට්ටාසේ කොරෝනා ආසාදිත පුත්කලින් 21 දෙනෙකු හඳුනා ගැනීමට සෞඛ්‍ය අංශවලට හැකි වුණා. එම පුත්කලින් 21 දෙනාගෙන් 19 දෙනෙකු පැලියකොඩ මත්ස්‍ය වෙළඳපොලට සම්බන්ධ පුත්කලින් වන අතර තවත් දෙදෙනෙකු එම පුත්කලින්ගේ ආශ්‍රිතයින් බවයි වාර්තා වන්නේ. හංවැල්ල මාචර සෞඛ්‍ය පරීක්ෂක බල ප්‍රදේශයෙන් හමු වූ මෙම ආසාදිතයින් අවිසවිල්ල කොස්ගම ධර්මග්‍රාමයේ ඇස්වත්ත සුදුවැල්ල හිඟුරල සහ වගවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. මෙතර මඩකලපුව ආරියම්පති ප්‍රදේශයේ පිහිටුව ඇති බ්‍රැන්ඩෙක්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාව දින 3ක් తాවකාලිකව වසාදාමා තිබෙනවා. මඩකලපුව කලුවාංචි කුඩි සහ මාවට් මාරියල් ප්‍රදේශයේ හඳුනාගත් කොරෝනා ආසාදිතින්ගේ ඥාතින් පිරිසක් ආරියම්පති බ්‍රැන්ඩෙක්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ. එප්පාවල ඇඳගල නබඩාව ප්‍රදේශයේ පුත්කලෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙසට ඊයේ දින තහවුරු වී තිබුණා. අදාළ පුත්කලයා පැලියකොඩ මත්ස්‍ය වෙළඳසැලේ ආශ්‍රිතයෙකු බවයි වාර්තා වුණේ. අදාළ පුත්කලයාගේ ආශ්‍රිතින් 30 දෙනෙකු මෙවැනි විට නිවෙස්වල ස්වයං නිරෝධායන සඳහා යොමු කර තිබෙනවා. කුරුණෑගල සහ මල්ලවපිටිය යන ප්‍රදේශවලින් COVID-19 ආසාදිතයින් 16 දෙනෙකු ඊයේ දින හඳුනා ගැනීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයින් 200 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු අද දින කුරුණෑගල සහ මල්ලවපිටිය ප්‍රදේශ කේන්ද්‍ර කරගෙනමින් සිදු කරනවා.
වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේදී පසුගිය දින දෙක තුල සිදු කළ PCR පරීක්ෂණ වාර්තාවලට අනුව කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයන් 75 දෙනෙකු බිංගිරිය කොවිඩ් ප්‍රතිකාර මාධ්‍යස්ථානයේ වෙත යොමු කර තිබෙනවා. වත්තල සෞඛ්‍ය අධිනිධාරී කාර්යාලය තුල දින දෙකක් තුල වාර්තා වුණු කොවිඩ් ආසාදිතයන් 75 දෙනෙක් අදාළ රෝහ කරා පිටත් කර යවීමක් කොවිඩ් 19 වෛරසය ආසාදිතිය වූ රෝගීන් 11 දෙනෙකු හැටන් ප්‍රදේශයෙන් හමු වීම හේතුවෙන් 27 වනදා සිට යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත හැටන් ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් බවට පත් කෙරුණා සෙව් දිනක් තිස්සේ වසදමා තිබූ හැටන් නගරයේ වෙළඳසැල් අද දින විවෘත කෙරුණා මෙම අවස්ථාවේදී කොවිඩ් 19 වෛරසය ආසාදිනි වූ රෝගීන් හමු වූ හැටන් මහජන වෙළඳපොළ භූමියේ වෙළඳසැල්ද අද දින වෙළඳසැල් හිමියන් විසින් විවෘත කර තිබූ අවස්ථාවේ එය වැසීමට ගිය හැටන් දික්කොයි නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ආර්. එස්. මැදවල මහතා සහ ව්‍යාපාරිකයන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒකට එහා පැත්තේ කඩ ඇරලා දිනවා. මේක ඇස්සට ඉන්න බා කියන්නේ මෙතන පොඩි කේස් එකක් තියෙන ඉන්න. බතුල් පොළුයි හරි කාලා බතුල් පොළුයි කන්න බතුල් කෑ පොළුත් නෑ. අර අතර කඩවල් තියෙනවා. එහා පැත්තේ ඇරලා දිනවා අයියා. කොයි දාරලා තියෙන්නේ? මෙතෙන් තමෙන්ඩ ඕනේ නෑනේ. ඔයාලා දුක් කියන්නේ අපි. ඒක නම් මගේ නෑ. නිරෝධායන ඉදිරි නීතිය පනවා ඇති බස්නාහිර පළාතෙන් සහ කුලියාපිටිය කොට්ටාසෙන් 29 සහ 30 යන දෙදින පිටපළාත්වල වෙත ගිය පුද්ගලයන් දැනට නවාතැන්ගෙන සිටින ස්ථානවලම දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එමෙන්ම නිරෝධායන කාල සීමාව එමෙන්ම නිරෝධායන කාල සීමාව අවසන් වූ පසු අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මෙවැනි විට බස්නාහිර පළාතේම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතිනවා. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින බස්නාහිර පළාතට ඇතුළු වීම සහ ඉන් පිටවීම තහනම් වන බවයි පොලිසිය සඳහන් කළේ. නිරෝධායන ඇඳිරි නීතිය නොතකා බස්නාහිර පළාතෙන් සහ කොලියපිටිය කොට්ටාසෙන් 29 සහ 30 යන දෙදින පිටපළාත්වලට ගිය පුද්ගලින් දින 14ක කාලයක් නිරෝධායනට ලක් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. කොළඹ ප්‍රදේශයෙන් පිටතට පසුගිය 29 වෙනි දින හෝ 30 වෙනි දින ගිය පුද්ගලයන් පිළිබඳව සොයා බලා විශේෂ මෙහෙයුම් දියත් කර තිබෙනවා. ඊයේ පොලිස් මූලස්ථානයේ විසින් විශේෂ නියෝගයක් ලංකාවේ අනිකුත් සියලුම පොලිස් ස්ථාන වෙත නිකුත් කරනු ලැබුවා. ඒ නියෝගයේ සඳහන් වන්නේ යම් කිසි කෙනෙක් 29 වෙනිදා 30 වෙනිදා එම ප්‍රදේශවල තියෙන හෝටලයකට නැත්නම් සංචාරක බංගලාවකට ලැබුම් මලකට පැමිණ සිටිනවා නම් ඔවුන් පිළිබඳ තොරතුරු ලබා ගන්නා ලෙසට ඒ වගේම ඒ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කර ඔවුන්ගේ තීරණ අනුව අදාළ පුද්ගලයන් එම සිටින ස්ථානයේම දින 14ක ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට ලක් කරන ලෙසට එමෙන්ම ඔවුන් එම නිරෝධායන ක්‍රියාවලියට ලක් කිරීමෙන් අනතුරුව ඉදිරියේදී ඔවුන්ට එරෙහිව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආක්ෂා පනත අනුව නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමට බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මෙම අය නැවත මෙම දින 14ක නිරෝධායන ක්‍රියාවලියන අනතුරුව කොළඹ එමත් නැත්නම් බස්නාහිර පළාත වෙත පැමිණීමේදීද නැවත ඒ සම්බන්ධයෙන් අදාළ මාර්ග බාධකවලදී පරීක්ෂා කිරීමට නියමිතව තිබෙනවා. නිරෝධායන ඇඳිරි නීතිය නොතක රෝගත කිරීම සඳහා බණ්ඩාරවිල ප්‍රදේශයට ගොස් සිටි ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඇතුළු තවත් රංගන ශිල්පී ශිල්පිනියන් 24 දෙනෙක් දින 14ක කාලයක් නිරෝධායනය සඳහා යොමු කිරීමට බණ්ඩාරවිල මහනගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක DM දිසානායක මහතා කටයුතු කර තිබෙනවා. අදාළ රෝගත කිරීම සඳහා සහභාගී වීමට නවාතැන්ගෙන සිටි හෝටලෙම මෙම පිරිස නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. මේ අතර කොරෝනා වෛරසය ව්‍යාප්ත පවතින ප්‍රදේශවල බේකරි නිෂ්පාදන සහ එම නිෂ්පාදන අලෙවිකරණ රත සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මාර්ගෝපදේශ හඳුන්වා දී තිබෙනවා. කොරෝනා රෝගීන් හමු වී ඇති වැල්ලම්පිටිය ප්‍රදේශයේ මෙලෙස අනාරක්ෂිතව බේකරි නිෂ්පාදන සිදු කරන ස්ථාන කිහිපයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිරීක්ෂණයට ලක් වුණා. මෙහිදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන බේකරි හිමියන්ට දැඩි ලෙස අවවාද කර තිබෙනවා. කොයි බෑග් එකද? එක ගියා කැම්ප් එකෙන් තෝරගෙන ආනි ඔක්ලේ දාන්න. මෙතන same bag. එතකොට මේ මෙතන මේ බලන්න. මේ බලන්න. අපි කියන්නේ ඔයගලන්ට මේවා දාන්න එපා කියලා. මේ බෑග් එක මෙතන දැම්මම මේ
මේ කෑම එකෙන් වැඩන්නේ. එහෙනම් මේ ටික ඔක්කොම අයින් කරන්න වෙනවා. එහෙනම් අයින් කරන්න. මේ ටික ඔක්කොම අයින් කරන්නේ පාන් ටිකත් අයින් කරන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. මෙහෙම කරන්න බෑ මේක. පාන් ගෙටි හදලා දාලා තියෙන ස්ප්‍රේ කොට තමයි. ඔය හොඳට කරන් ගිය ළමයි මේ ඇයි මෙහෙම කරන්නේ? කොල මීටර් 10. ලව් දෙක අනිවාර්යෙන් දාලා ඉන්න ඕනේ. අදුද සින හයින් අවසන් වූ පැය 24ක කාලය තුල නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 221 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වුණා. එම කාල සීමාව තුල රථවාහන 40ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. එමෙන්ම මුඛ ආවරණ පැළඳෙනු සිටි පුද්ගලයින් 39 දෙනෙක්ද ඊයේ දිනේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. දේශීය දීවර කර්මාන්තය නගා සිටවීම සඳහා ආනයනික කරවල උම්බල කඩ සහ මත්ස්‍ය විශේෂ සඳහා අය කෙරෙන බදු ඉහළ දැමීමට දීවර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කරවල උම්බලකඩ සහ මත්ස්‍ය විශේෂ සඳහා අය කෙරෙන බදු මුදල් ඉහළ නැංවීම සඳහා දීවර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය සමග දීවර වරායන් සහ අලෙවි මධ්‍යස්ථාන ආශ්‍රිතව රෝගීන් වාර්තා වීම හේතුවෙන් මෙරට මත්ස්‍ය වෙළඳාම් කටයුතු පසුගිය සතියේ සිට එන හිටී තිබුණා. මෙම වාතාවරණය හමුවේ මත්ස්‍ය තොග අතිරික්තයක් ඇති වූ අතර බේරුවල ගාල්ල ඇතුළු දීවර වරායන්හි ඒකරාශී වූ මත්ස්‍ය තොග මිලට ගැනීම ගබඩා කිරීම සහ ප්‍රවාහනය සඳහා විධිමත් වැඩපිළිවෙළ සම්පාදනය කරන බවයි පසුගියදා රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ. පෞද්ගලික ව්‍යාපාරිකයන් ඒ වගේම දීවර සංස්ථා මැදිහත් වීම තුළින් මේ සියලුම තොග මිලදී ගැනීම කටයුත්ත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ආනයනික කරවල උම්බලකඩ සහ මත්ස්‍ය විශේෂ සඳහා අය කෙරෙන බදු මුදල් ඉහළ නැංවීම තුළින් දේශීය දීවර කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට පියවර ගැනීමයි රජයේ අපේක්ෂාව වී ඇත්තේ. දේශීය වශයෙන් නිෂ්පාදනය කරන කරවල සහ උම්බලකඩ සහන මිලකට සතොස සහ දීවර සංස්ථාවේ අලෙවි ජාලය හරහා අලෙවි කිරීමට එළඹෙන සතියේ සිට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළා. ජනාධිපති කාර්යසාධක බලකායේ උපදෙස් මත රටේ පවතින තත්ත්වයේ හමුවේ අවතෙන්ව සිටින ජනතාවට සහන සැලසීමට කටයුතු කරන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසනවා. ඒ ගෙලියොයි ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආසියානු සංවර්ධන බැංකු අරමුදලින් පුරනැගුම ව්‍යාපෘතිය යටතේ ඉදිකරනු ලැබූ ගෙලියොය බහුකාර්ය ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. උත්සවයෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. ඒ කොට්ටාශවල සියලු දෙනාට ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දීලා තියෙනවා. ඔයලා එයාට අවශ්‍ය ආධාර ලබා දෙන්න කියලා. ඒ වගේම සම්පූර්ණයෙන් වහන සියලුම ප්‍රදේශවලට 5000 දීම නාම ගෙවනවා. අනෙකුත් ප්‍රදේශවලට ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දීලා තියෙනවා. ඊයේ ජනාධිපති කාර්යසාධක බලකායේදී ඒ තීන්දුව ගත්තා. ඒ නෝයේ විපතරපත් වෙච්ච සියලු දෙනා වෙනුවෙන් සහන ලබා දෙන්න තීන්දුව. ලංකාවේ ඕනෑම පළාතක එවැනි දෙයක් සිදු වුණා නම් ඒ අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න කටයුතු කරනවා. ඒත් ඊයේ ජනාධිපති කාර්යසාධක බලකාය හදලා ඒ තොරතුරු එවන්න ඕනේ. ඉතින් මේක විනාඩි 5ට එන්නේ නැහනේ. ඒතකොට ඊයේ දුන්න දේවල් අද වෙනකොට ලැබිලා ඇති තොරතුරු. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළපාලන නියෝජිත හමුවක් ඊයේ පැවැත්වුණා. ඒ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සහ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පක්ෂ දෙකෙහි අනුරාධපුර පළාත්පාල නියෝජිතයින් දැනුවත් කිරීමේ හමුවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික් නායක අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් නායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උතුරුමැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. එහිදී අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. ජනාධිපතිවරණ පාර්ලිමේන්තු මැතිවරණ සමගිය ඇති කිරීමේ වැඩපිළිවෙළ මේක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පුද්ජන පෙරමුණත් පක්ෂ නායකත්වය ඉහළින් ගත්ත තීන්දුවක්. ඉහළ තියෙන සමගිය ඉහළකට ගෙතුලා වැඩ කිරීම ඒක මන්දර මුතුමාලා දන්නවා ජනාධිපතිවරණයේදී ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ වගේම අවසාන දවස් කීපයක් ගතත් එහෙම තුලින් දෙකක් ලබා ගන්නත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකඟතාවය නිසා සහයෝගය ලැබීමත් එක්ක තමයි තුලින් දෙකක් ලබා ගන්නත් පුළුවන්කම ලැබුණා. ආණ්ඩුවක් පක්ෂයක් ගන්න තීන්දුව හැමෝටම එකම විදිහට මේක තේරෙන්නේ නැහැ දරා ගන්නත් බැහැ. අපි පක්ෂ විදිහට වැඩගත්තු කරනකොට අපි අවසානයේ බලන්නේ රටේ ජයග්‍රහණය සහ ආණ්ඩුවේ අනාගතය මේ සියල්ලමත් එක්ක තමයි අපිට තීන්දුව ගන්න වෙලා තියෙන්නේ. වර්තමාන ආණ්ඩුව තුනින් දෙකක බලයකින් විසවන ව්‍යවස්ථා සංශෝධනයේ සිදු කළද ජනතාවගේ ගැටළු වලට මෙතෙක් විසඳුම් ලබා දී නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ආණ්ඩුව මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු අපේක්ෂාවන් සම්පූර්ණයෙන්ම සුන්නත් දෝයිලි කළා. ජනාධිපතිකම අරගෙන ඊළඟට කිව්වා අපිට ඕන අගමැති ඇතුළු පාර්ලිමේන්තුවට තුනෙන් දෙකේ බලයක් ඕනේ කිව්වම ඒකත් දුන්නා. ඒ අතර කිව්වා 20ත් අපට ඕනේ කිව්වා ඒකත් දුන්නා. දැන් මේ තේරම තීද්දි රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් තියනවද? අඩු ගානේ පම්පෝරි ගහපු, බෙරියම් දීපු, මුළු ලෝකෙම ඉතාමත් දක්ෂ ලෙස කොවිඩ් මර්ධනය කර කියපු පාලකවාද මොකද වෙලා තියෙන්නේ? අද රටේ තැනක ඇඳිරි නීතිය. තැනක කඩසාප්පු වහලා තවත් තැනක රාජ්‍ය සංස්ථා දෙපාර්තමේන්තු සියල්ල වහලා මේ රටේ ජනතාවට හරියට කන්න දැන් අනිද්ද කියයි දැන් මේව කරගන්න බැරි වෙනකොට දැන් ඉතින් ජනාධිපතිකමත් මදි අගමැති ඇතුළු තුනෙන් දෙක බලයක් එක්ක පාර්ලිමේන්තුවත් මදි ඊළඟට අපිට ඕන අයවැට හතරෙන් තුනේ නැත්තම් හයෙන් පහක බලයක් ඕනේ කියලා මේකට අයද ගන්න ක්‍රමවේදයක් හදාගනින්න කියලා අපිට සැකයක් තියෙනවා. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් වෞනියාව පුවරසන්කුලම යන්නූර් ප්‍රදේශයේදී අනවසරයෙන් ප්‍රවාහනය කරමින් තිබූ බුරුත දෙවතුගයක් පුවරසන්කුලම විශේෂකාර්ය බලකාය නිලධාරීන් විසින් සිය බහරයට ගෙන තිබෙනවා. ඒ ලද තොරතුරකට අනුවයි. නිරෝධායනය වන පවුල් සඳහා වියලි ආහාර ලබා දීමේ රජයේ වැඩපිළිවෙල යටතේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පවුල් 63ක් සඳහා වියලි ආහාර ලබා දීම සිදු කෙරුණා. ඒ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ ග්‍රාම නිලධාරීවරයාගේ සහ හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ප්‍රධානත්වයෙන් දෙවයිනේ ඌව නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල තැනින් තැන සවස දෙකින් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. එම පොතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිතුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.